ළමයි අද දෙමළ ටීචර් එන්නේ නැහැ කිව්වා. ඒක නිසා අදත් මම ඔයගලන්ට ආතල්ලකට තේරෙවිලි ටිකක් අහනවා. කැමති නේන? මරු බම් මරු මරු. පා 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 මේ කමල් තමයි අද හොඳට මුත්තර දෙන්නේ. බලහල්ලාකො. හරි හරි අපි බලමුකෝ එන. කොහෙන්ද බං ඔච්චර තේරෙවිලි හොයාගෙන එන්නේ? බලමුකෝ. හිටපංග මම උන්ට දෙන්න හොඳ ටිකක්. ඔන්න එහෙනම් පළවෙනි එක අහනවා. කියහල්ලාකො බලන්න. කිසිම කෙනෙක් නොයා යුතු මග මොකද්ද කියලා? ඉනිමග? අපෝ ඒකවත් දන්නේ. ඉනිමග කොහෙද? කිසිම කෙනෙක් නොයා යුතු මග. ඒක තමයි. ඉස්කෝලේ ඉස්කෝලේ තමයි කිසිම කෙනෙක් නොයා යුතු මග. පිස්සුදයි. අයියෝ ඒකවත් දන්නේ. ඒ මේකේ පිස්සුද බං? උත්තරේ දන්නේ නැහැ බං කියහංකෝ. උත්තරේ තමයි කිසිම කෙනෙක් නොයා යුතු මග. නොමග. නොමග යන්න හොඳ නැහැ කිසිම කෙනෙක්. නොමග යන්න හොඳ නැහැ. අපරාදේ මං උත්තරේ දෙන්නනේ හිටි. මේ චූටියා උත්තරේ දුන්නනේ ඒකටත්. ඉතින් එහෙනම් චූටියා දෙන්න කලින් උත්තරේ දෙන්න තිබ්බනේ. පිස්සුද මන් දන්නේ. ඔන්න එහෙනම් දෙවෙනි එක අහනවා. මේක නම් ටිකක් ලේසි. කියන්නකෝ බලන්න මේකටත්. කන්න දෙන විට ජීවත් වෙනවා. වතුර දෙන විට මැරෙනවා. පුළුවන් නම් කියන්නකෝ බලන්න ඕකට. මිනිස්සු වෙන්න බැරිද? නෑ 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 ඒක නෙමෙයි. වෙන එකක්. සත්තු? සත්තු නෙමෙයි. වෙන එකක්. දන්නේ නෑ අප්පා. අපරාදි. නිකන් නෝන්ඩි වෙනවා. මොකද්ද බං? ඔච්චර ලේසි එකක් අහලා ඔයාලට උත්තරේ දී ගන්න බෑනේ. උත්තර දෙන්න අමාරුද? මං උත්තරේ කියන්නද? චූටියා. ඒකට උත්තරේ දන්නේ නෑ. කියහංක උත්තරේ බලන්න. උත්තරේ තමයි ගින්දර. කන්න දෙන විට ජීවත් වෙනවා. වතුර දාන විට මැරෙනවා. ඒ කියන්නේ ගින්දර. අපරාදි. මං ඒකට උත්තරේ දන්නවා කියන්නනේ ගියේ. චූටියා ඊට කලින් කිව්වනේ ඒකටත් උත්තරේ. ඔන්න එහෙනම් ඊළඟ එක අහනවා. මේකටවත් උත්තරේ දිහල්ලකෝ බං. කිසිම වැඩක් නෑනේ. කියංග බලන්න මේකට. පොල්ල ඇද්දාම තුන යන්නේ මොකේද? පොල්ල ඇද්දාම තුන යන්නේ මොකේද කියංගෝ? ඊයා පොල්ල චූටියා කුණුහරුප කියන්න බෑ චූටියා. මේකේ කිසිම කුණුහරුපයක් නෑ. හරියට උත්තරය දෙන්න. පොල්ල ඇද්දාම තුන යන්නේ මොකේද? මොකේද පොල්ල අදින්නේ? ආ මතක් වුණා. ඇක්ටරේ. ඇක්ටරේ නෙමෙයි ළඟින් ගියා. මන් දන්න උත්තරේ. හරි කියංග බලන්න එන. උත්තරේ තමයි ත්‍රිවිල් එක. පොල් ඇද්දම තුන යන්නේ ත්‍රිවිල් එකනේ බා. ඇයි බං රෝද තුනනේ යන්නේ. බල ඒකවත් දන්නේ. ඇති යාන්තම් එකකට උත්තරේ දුන්නා. එල කොල්ලෙක් නේ මචං. අපරාදි. මම මේක උත්තරේ දන්නවා. කියන්නේ හිටියේ. ඊට කලින් මෝ කිව්වනේ. හැත්තද? චුඩියා ටික කමාරු ගකහපන්. හරි එනම් හිටපන්කෝ. ඔන්න ඊළඟ එක අහනවා. කියහංක බලන්න මේකට එන. කපන්න කපන්න දික් වෙනවා. කපන්න කපන්න දික් වෙනවා. කියහංක බලන්න ඕකට. කොණ්ඩේ වෙන්න බැරිද? කොණ්ඩේ නෙමෙයි. එහෙනම් මයි? ඊයේ මිනිස්සු කුණුහරුප කියන්නේ බා. නැහැ, ඒකත් නෙමෙයි. පොඩ්ඩක් කල්පනා කරලා උත්තරේ දීපල්ලකෝ බං. කපන්න කපන්න දික් වෙනවා. කොණ්ඩෙත් නෙමෙයි නං. හා, මන් දන්නවා. චූටිය මන් දන්න මේකට උත්තරේ. හරි එහෙනම්. සුකුමලි යඹ කියහංක එකට උත්තරේ. යේ සුපිරි කෙල්ලෙක් නියක මම හිතේ ගොම්බూరు ඉච්චෙක් කියලා. බලද්දි හොඳට මොලේ තියෙනවනේ. එලා උත්තරේ එක තමයි. කානුව තමයි උත්තරේ. අපරාදි. ඇයි තමසේ එකට උත්තරේ දන්නවද? ඔව්. ඊට කලින් තමසේ උත්තරේ දුන්නානේ. මේක නම් පට්ටම ලේසි හොඳේ. පුංචිලින්දේ වතුරලාසයි. තැමිලි ගෙඩිය. පුළුවන් නම් උත්තරේ දීපල්ලකෝ. උත්තරේ කිව්වනේ ඉතින් මං චූටියා. හිටපංක පොඩ්ඩක් කටවහගෙන. පුංචිලින්දේ වතුරලාසයි තැමිලි ගෙඩිය. උත්තරේ මොකද්ද යකෝ? හා පුංචිලින්දේ කොහෙද වතුර රස? බලපංකෝ අපේ ලින්දේ වතුර වල කිවුරු රහ. බොන්නත් බෑ අයියා. කිරි පැකට් එක වෙන්න බෑද? නෑ 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 කිරි පැකට් එක නෙමෙයි උත්තරේ දෙන්න. උත්තරේ. පුංචිලින්දේ වතුර රසයි තැඹිලි ගෙඩිය. මොකක්ද යක උත්තරේ? හිතා ගන්න තමාරුයි. දන්නේ නෑ චූටියා ඒකටත් උත්තරේ. කියාවකෝ ඉතින් උඹම. හරිනේ ඒකටත් උත්තරේ දන්නේ නෑනේ එහෙනම් ඔන්න මම උත්තරේ දෙනවා. පුංචිලින්දේ වතුර රසයි තැඹිලි ගෙඩිය. උත්තරේ වෙන්නේ තැමිලි ගෙඩියමයි. උඹලා ඒකවත් දන්නේ නැහැ. ගොම්ම ගොම්ම හරක්. අයියෝ මං කියන්න හිටියේ තැමිලි ගෙඩිය කියලා. දැන් මං තමුසේ ගොළුවට පටයක් දැම්ම මං බොනවා. දන්නවනේ උත්තරේ කියනකො. චූටියා තව එකක් අහපන්කො. හොඳයි. පුළුවන් නම් මේකට උත්තරේ දියන් ලකෝ. අතගාලා කෙලින් කරනවා. කෙලගාලා ඇතුල් කරනවා. පුළුවන් නම් කියහංකො මොකද්ද කියලා? අතගාලා කෙලින් කරනවා. කෙලගාලා ඇතුල් කරනවා.
ඒ මොකද්ද යකෝ ඒ? හීයා, මේ මොකද්ද මේ කුණු හරප කියන්නේපා චූටියෝ. චූටියා මේ කෙල්ල වෙන දනෝ පිස්සු කතා කියන්නේපා. මේක කුණු හරපයක් නෙමෙයි. උත්තරේ දිහා. අත ගාලා කෙලින් කරනවා, කෙල ගාලා ඇතුල් කරනවා. කියහංගු පුළුවන් නා. මේ මට එකක් හිතෙනවා. මං එක කියන්නද? හ්ම්. ඉතින් මට මොකද්ද කියන්නේ? ගිහලා චූටියට කියාගන්න. කොමල කොන. මේ කිකිසර. චූටියා, ඒක කුණු හරපයක් නේ. පිස්සුද බං, ඒක කුණු හරපයක් නෙමෙයි. මොකද්ද බං? බලට තේරවිල්ලක් කව උත්තරේ දෙන්නත් බෑ මගුල. මං තේරවිල්ල කියන්නත් ඕන, උත්තරේ කියන්නත් ඕන, දෙකම කරන්න බෑ. උත්තරේ ගිහංගෝ. දන්නේ නැහැ මචං. බම් උත්තරේ දීපන්. දන්නේ නැ නේද? ඔන්න මම මේකේ උත්තරේ කියනවා. අත ගාලා කෙලින් කරනවා, කෙල ගාලා ඇතුල් කරනවා. යකෝ හරි මලේසි උත්තරේ. ඉදි කට්ටයි නෝලයිනේ බං. ඕකවත් දන්නේ නැහැ බොලා. අපරාදේ. මම කියන්න කට ගත්ත විතරයි. මේ චූටිය කිව්වනේ ඒක. ෂි. ඈ. තව එකක් අහන්නද? හරි හරි අහන්නකෝ බලන්න. පුළුවන් නම් මේක කියහන්කෝ. අම්මා නිදියයි දුව පෙරළෙයි. හරිම ලේසි. අම්මා නිදියයි දුව පෙරළෙයි. මන්දන මං කියන්නම්. උත්තරේ තමයි මිරිස්ගල. ෂා මාර වැඩක් නෙපා. සුපිරියා, ඒක තමයි උත්තරේ. මිරිස්ගල තමයි උත්තරේ. අපරාදේ මං කියන්න කට ගත්ත විතරයි. යාලුවනේ චූටි බෝඩි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න ලයික් එකුයි කමෙන්ට් එකුයි මතකතුව දාන්න මේ චූටි බෝඩි. Thank you friends.